රැකියාවන්හි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සා දීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. ඊළඟට අපි දැක්කා විශේෂයෙන්ම ජනාධිපතිතුමා දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමා නිතර නිතර කතා කරනවා මේ ව්‍යවස්ථාදායක සභාවේ කාර්යභාරය පිළිබඳව. අපි දැක්කා දැන් පාර්ලිමේන්තුව තුල විශේෂයෙන්ම පහුගියදා ඇතිවෙච්ච සිදුවීම් එක්ක ඊයේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයා අර මන්ත්‍රීවරුන්ගේ විනය ක්‍රියාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න එතුමාගේ තීන්දුව ප්‍රකාශයට පත් කරා. ඒතොර අපිට පේනවා ව්‍යවස්ථාදායකේ සභාවේ ප්‍රධාන හැටියට කතානායකවරයා කිසිදු ආකාරයේ සාධාරණත්වයක් නොමැතිව ක්‍රියා කරනවා කියලා අපිට දැන් පේන්න තිබෙනවා. මොකද මේ මන්ත්‍රීවරු තුන්දෙනාගේ විනය සම්බන්ධයෙන් පත් කරපු කමිටුව ඒ කමිටුව ගත්ත තීන්දුව නෙමෙයි කතානායකවරයා ක්‍රියාත්මක වුණේ. තොර ඒ කමිටුව තීන්දුවක් ලබා දීලා තිබෙනවා සියලුම ඒකට සම්බන්ධ වෙච්ච මන්ත්‍රීවරුන්ව කැඳවලා සාක්ෂි සටහන් කරගෙන ඒකමතිකව ගත්ත තීන්දුවක්. තොර විනය කමිටුව ඒකමතිකව ගත්ත තීන්දුවක් කතානායකවරයා නැවත වතාවක් වරප්‍රසාද කමිටුවට දාලා ඒ වරප්‍රසාද කමිටුවේ ආණ්ඩුවට තිබෙන බලය වැඩි හින්දා ඒ තීන්දුව නැවත වතාවක් ආපසු හරවලා තිබෙනවා. ඒක තුළ පේන තිබෙන්නේ රටේ ව්‍යවස්ථා සභාවේම සාධාරණත්වයක්කින් ක්‍රියා කිරීම සාධාරණත්වයකින් ක්‍රියා කරන්නේ නැත්නම් රටේ ව්‍යවස්ථාව හදන නීතිය හදන තැනම සාධාරණත්වය අපිට බලාපොරොත්තු වෙන්න බැරි නම් අපි කොහොමද මේ රටේ සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්නේ? මේ රටේ ජනතාවට නීතිය ආධිපත්‍ය හරහා සාධාරණත්වය ඉෂ්ට වෙයි කියලා මොකද්ද තිබෙන අපිට මොකද්ද තිබෙන අපිට මොකද්ද අපිට ලැබෙන ඒකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ? ව්‍යවස්ථාදායක සභාව තුළම ඒ ව්‍යවස්ථාදායක සභාවේ කතානායකවරයා ප්‍රධානියා හැටියට ඒක තුළ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් එතුමා සාධාරණත්වයකින් ක්‍රියා කරන්නේ නැත්තම් ඒක තුළට ජනාධිපතිතුමා තමන්ගේ බලපෑම් කරලා ව්‍යවස්ථාදායක සභාවේ තීන්දු තීරණ වෙනස් කරන්න ජනාධිපතිවරයා මැදිහත් වෙලා වැඩ කරනවා නම් රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳව කවර කතාද කියලා අපිට අහන්න වෙනවා. මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවට මේ රටේ මහජනතාවට ඒ නීතියේ ආධිපත්‍ය ලැබෙයිද කියලා ගැටලුව ප්‍රශ්නය අපි ඉදිරියට අපිට තියෙනවා. නමුත් අපිට පේන තියෙනවා විශේෂයෙන් ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය තුළ එතුමා අධිකරණයට ගරු කරන්නේ නැහැ. එතුමා පාර්ලිමේන්තුවට ගරු කරන්නේ නැහැ. එතුමාගේ ගෝලියවත් රටේ නීතියට ගරු කරන්නේ නැහැ. මේ සියලු දේවල් කඩා බිඳගෙන අද ආණ්ඩුව වැඩ කරන ආකාරයේදී අපේ අස්පනා අපිට පේන්න තිබෙනවා. විශේෂයෙන්ම විපක්ෂ නායකවරයාගේ රජයේ ලබා දීපු අධිකරණය ලබා දීපු ඒ ආර්ථික ඝාතකයන්ට එරෙහිව අධිකරණය ඒ ලබා දීපු ඓතිහාසික නඩු තීන්දුව පාර්ලිමේන්තුව තුළ ඒක ඉදිරිපත් කරනකොට විපක්ෂ නායකයලතුමා ළඟට ඇවිල්ලා ඒක උදුරන්දු වන්න තරම් ව්‍යවස්ථාදායක සභාවේ මැර මන්ත්‍රීවරු මේ ආණ්ඩුව නඩත්තු කරනවායි කියන එක අපිට පේන්න තිබෙනවා. ඒතර පේන්න තිබෙන කතානායකවරයාගේ භූමිකම්පා මේක තුළ තිබෙන භයානකම දේ තමයි මේ රටේ ජනතාවගේ අපේක්ෂා භංගත්වයේ වැඩිවීම. ඒ අපේක්ෂා භංගත්වය තමන් විශ්වාස කරන ආයතන නීතියේ ආධිපත්‍ය ඇති කරන ආයතන රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන රටේ නීතිය හදන ආයතන ඒ පිළිබඳ තීන්දුව తీර්ණ ගන්න මෙවැනි ආයතනවල ක්‍රියාකාරීත්වය අර්බුදයකට යනවනම් ඒ ක්‍රියාකාරීත්වය අර්බුදයකට යාම තුළ රටේ ජනතාවගේ විශ්වාස භංගත්වය ඇතිවීම ඉතාම භයානකයි. ඒක තමයි තියෙන්නේ. ඒ අරගලය පෞගිය කාලයේ ඇති උනේ මේ රටේ එදා මේ රට තුළ ඇති වෙච්ච ජනතාවගේ හදවත් තුළ ඇති වෙච්ච විශ්වාස භංගත්වයක් උඩ නැවත වතාවක් මේ ක්‍රියාත්මක වෙන්නේ ජනතාව අතර නැවතේ විශ්වාස භංගත්වයේ ඇතිවීම තමයි කියන එක මම කියන්න කැමතියි. මොකද පාර්ලිමේන්තුව සාධාරණත්වයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රටේ නීති ආධිපත්‍ය ඇති වෙන්නේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන රටේ දේශපාලඥයන් විනිවිදභාවයකින් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය විදියට නීතිය එහා මෙහාට කරලා නීතියේ නවලා තමන්ට අවශ්‍ය තීන්දුව తీරන ගන්න ඔවුන් වැඩ කරනවා නම් රටේ මහජනතාව තුළ විශ්වාස භංගත්වයක් ඇතිවීම නවත්තන්න බෑ. ඒ විශ්වාස භංගත්වය ඇතිවීමේ ප්‍රතිඵලය තමයි ජනතාව වීදිවලට ඇවිල්ලා සටන් කරන්න පටන් ගන්න එක. ඉතින් අපිට පේනවා නැවත වතාවක් මේ වික්‍රමසිංහ රාජපක්ෂ පාලනය රටේ ජනතාවගේ හිත් තුළ විශ්වාස භංගයක් ඇතිවීම සඳහා වූ ක්‍රියාත්මක වෙමින් අද පවතිනවා.
පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ ක්‍රියාකාරීත්වය කිසිම සාධාරණත්වයක් නැහැ. ඔහු පාර්ලිමේන්තුවේ තිබෙන ස්ථාවර නියෝගවලට අනුව නෙමෙයි ඔහු වැඩ කරන්නේ. ඔහුට අපිට පේනවා එක්කෝ ජනාධිපතිවරයාගේ බලපෑම, එහෙම නැත්නම් පොහොට්ටුවේ බලපෑම උඩ තමයි ඔහු වැඩ කරන්නේ. අධිකරණයට ස්වාධීනව වැඩ කරන්න දෙන්නේ නැහැ. අධිකරණය ඡන්ද ගැන කතා කරනකොට, ඡන්ද විභාග වෙමින් පවතනකොට ජනාධිපතිවරයා ගිහිලා පාර්ලිමේන්තුවේ කියනවා ලබන අවුරුද්දේ එන්නේ ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි කියලා. එතුමා කියනවා මේ පළාත් පාලන මැතිවරණේ ඡන්ද විභාගය වෙනවා අධිකරණේ. දැහැට අනිද්දා වෙනකොට ඒ තීන්දුව ලබා දෙනවා. ජනාධිපතිතුමා ඒක ගැන කියන්නේ නැහැ. ඒක ගැන කියන්නේ නැතුව ජනාධිපතිතුමා මැතිවරණ කොමසාරිස්ගේ ක්‍රියාව එයා ඇඟට අරගෙන තියෙනවා. එයා දැන් මැතිවරණ කොමසාරිසුත් වෙලා තියෙනවා. මොකද එයා තමයි ඡන්ද වල දින නියම කරන්නේ. ද අපි දන්නවා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් මාසයේ වෙනකොට නාම යෝජනා අනිවාර්යෙන්ම ජනාධිපති මැතිවරණය වෙනුවෙන් කැඳවන්න ඕනේ. ඒක ජනාධිපතිතුමා කියන්න අවශ්‍ය නැහැ කවදද ඡන්ද තියන්නේ කියලා. ඒක ජනාධිපතිතුමාගේ රාජකාරියකුත් නෙමෙයි. ඡන්ද තියෙන රාජකාරිය ඡන්දය කවදද තියන්නේ කියලා තීන්දු කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව. ඒ මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය වටපිටාව ජනාධිපතිතුමා අවශ්‍ය මුදල් ටික දෙන්න ඕනේ. ඒකයි ජනාධිපතිතුමාගේ වගකීම. එහෙම නැතුව මම ලබන අවුරුද්දේ අර ඡන්දේ තියෙනවා, මම ලබන අවුරුද්දේ මේ ඡන්දේ තියෙනවා කියලා එයා ඡන්දේ තියන්න ඕනාවක් නැහැ. ඒක ජනාධිපතිතුමාගේ ක්‍රියාපටිපාටිය නෙමෙයි. එයාගේ වගකීමක් නෙමෙයි. ඡන්දේ තියෙන වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමට. ජනාධිපතිතුමාගේ වගකීම තමයි ඒ ඡන්දේ තියන්න අවශ්‍ය පරිසරය හා මූල්‍යමය සහයෝගය මැතිවරණ කොමිසමට ලබා දීම ගැන. ජනාධිපතිතුමා ඒක කරන්නේ නැහැ. යාගේ වගකීම ඉෂ්ට කරන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණයේ කල්ගී ජනාධිපතිවරයා බලහත්කාරයෙන් පළාත් පාලන මැතිවරණයට ලබා දිය යුතු මුදල ලබා දුන්නේ නැහැ. දැන් අධිකරණය කිව්වා මුදල් ටික දෙන්න කියලා ලේකම්වරයාට. නමුත් ජනාධිපතිවරයා මුදල් නැමැතිවරයා හැටියට ඒ මුදල් ටික නොදී නවත්ත ගත්තා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි පළාත් පාලන මැතිවරණයේ කල් ගිහිල්ලා තවම ඒක උචේෂ්ඨාධිකරණයේ නඩු ආන්න සිද්ධ වෙලා තියෙන්නේ. තොර ජනාධිපතිවරයා තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වන විදියට ක්‍රියාත්මක කරන්නේ. ක්‍රියාව එයාගේ ක්‍රියාව අපිට පේන්න තියෙන්නේ. ජනාධිපතිතුවරයා තමයි මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ, මේ රටේ අධිකරණයට බලපෑම් කරන්නේ. ඒ සියලු දේවල් නීතිය අතට අරගෙන වැඩ කරන්නේ ජනාධිපතිවරයා කියන එක ඉතාම මනාව පැහැදිලි අපිට පේන්න තිබෙනවා. මොකද අපි දැක්කා ව්‍යවස්ථාදායක සභාව එයා ඇවිල්ලා කියනවා ඒක ඇවිල්ලා එයාට අයිති දෙයක් කියලා. අපි සියලු දෙනාම දන්නවා ව්‍යවස්ථායක සභාව පාර්ලිමේන්තුවේ 21 වෙනි සංශෝධනය අරහා අපි ස්ථාපිත කළේ ස්වාධීනව වැඩ කරන ආයතනයක්. ඒක ව්‍යවස්ථාදායක සභාවට අයිතිත් නැහැ, ඒක ඇවිල්ලා විධායකට අයිතිත් නැහැ. එතකොට ඒක ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හැටියට ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරලා ඒ ව්‍යවස්ථාපිත මණ්ඩලයට පවරලා තියෙනවා. එතකොට දැන් ඒකේ බලය ජනාධිපතිතුමා තමන්ට අවශ්‍ය තීන්දුව తీරන ඒගොල්ලෝ ගන්නේ නැත්නම් ඒක දැන් තමන්ට අයිති දෙයක් කියලා ජනාධිපතිතුමා දැන් ඒගොල්ලන්වමත් යටපත් කරගන්න උත්සාහ කරනවා. තාම භයානකයි. අපිට පේනවා මේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයේ දියා බලනවා. අපි සියලු දෙනාම දන්නවා ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඔහු මේ රටේ මහජන දර්ථානතාවගේ ඡන්දයෙන් බලයට පත්වෙච්ච ජනාධිපතිවරයෙක් නෙමෙයි. ඒතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට ඔහුගේ ක්‍රියාවලිය අපිට බැලුවම පේනවා. ඔහු ඊටාම මේ රටේ ව්‍යවස්ථාදායක සභාවට එක පැත්තකින් බලපෑම් කරනවා, අධිකරණයට බලපෑම් කරනවා, අනිත් පැත්තෙන් ඇවිල්ලා ව්‍යවස්ථාපක මණ්ඩලයට ඔහු බලපෑම් කරනවා, පාර්ලිමේන්තුවට බලපෑම් කරනවා. ඒ සියලු දේවල් තමන් විධායකයා හැටියට තමන්ට ව්‍යවස්ථාවේ තිබෙන තමන්ට තිබෙන විධායක බලතල පාවිච්චි කරලා අනිසි ලෙස මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එහා ගිහිල්ලා එයා බලයක් ආරෝපණය කරමින් මේ රට පාලනය කරන්න උත්සාහ කරනවා. ඉතින් මං හිතනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලුම සිවිල් සංවිධාන හා මානව හිමිකම් සංවිධාන හා දේශපාලන පක්ෂවලට සියලු දෙනාටම වගකීමක් තියෙනවා ජනාධිපතිතුමාගේ මේ විවුරුව ඒකට එරෙහිව නැගී සිටින්න. මොකද එහෙම නැති වුණොත් මේ ජනාධිපතිතුමා අපිට පේන තිබෙනවා තමන්ට නැති බලයක් ආරෝපණය කරමුන් සියලු දේවල් යටපත් කරමින් අද ඒකාධිපති ගමනකට යන්න පුළුවන් වටපිටාවක් ඔහු හදමින් පවතිනවා. ඒ වටපිටාවට අවශ්‍ය සියලු කරුණු කාරණාවල් අපිට පේන්න තිබෙනවා. පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු අද දේශපාලනික වශයෙන්
විනාශ වෙලා ඉන්න, දේශපාලනික වශයෙන් ජනතාව අතරට යන්න බැරි වෙලා ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඔහුගේ මේ ක්‍රියාකලාපයට ලැබෙමින් පවතිනවා. ඒක තමයි දීමන විතරම අනතුරුදායක තත්ත්වය. ඉතින් අපි නැවත වතාවක් අවධාරණය කරනවා මේ රටේ සිවිල් හා අනිකුත් දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයාගේ මේ තිබෙන විවුරුවට එරෙහිව සියලු දෙනාම පෙළ ගැසෙන්න ඕනේ කියන එක.